हंदेवे मम दुराने कथाकुट आचार्य गुणपाल हिटे इंदिकाटुपाने नासायतने विद्याज्ञ मुखद इंदिकाटुपाने कील के हटिना इंदिकाटुपान पहुकरला तव अंटतीनो श्रीपाद श्रीपादस्थाने वंदनाकर अंट यान गमने दुराने मा कथाकला आपहु करुणाकर पहलट उन्ना दुर्मलावट सहभागिनो यतुमा अपे रटट आदरेकरण अपे कमट गरुकरण केने कोई तरम अपे कमट गरुकरण केने दिया ओबट वेट ही मक्यति नासायतने वेडकला होदाय अद मे अपि हितामता सलसुमकल वेडक नोउनट अद दुरमंडलावट सहभागिन संपद्धारिन तुंदेनाम मे लोकेट दायद करला तियेन्ने कोलम नालंदा विद्यालय हितामता सलसुम करेगा कोहुमारी हम विलाती नालंदा विद्यालय कोलंबो विश्वविद्यालय हरह लोकेट गिय कीर्तिमत् विद्वता आचार्य गुणपाल अन्गेन अपि कथा आरंभ करमु दम्मे पहुगे दवसल मे माध्यम के अंट लभुना अंट दकेट लभुना एल नीनो तत्व केनोय केला समहरु भीतियट पत्तेला अपि लास्तु वेन्न ओन लोकु प्रश्नयक् एल नीनो दैन कवरुत् एकेन कथा वेनवा අවුරුද්දකට විතර ඉස්සර ලෝකේ පුරාම කතා වුණා ලෝක විනාශයක් වෙනවා දින වකවානු සහිතව සමහරු අනාවැකි කිව්ව ඔන්න මෙන්න දැන් එනවා කියලා තවත් සමහරු පෞගේ දවස්වල මාධ්‍යක ඔන්න ඇස්ට්‍රොයිඩ් එකක් එනවා දැන් වැටෙනවා මූදට වැටෙනවා ළඟින් යනවා කන ළඟින් ගියා යන්න එනවා ඔය වගේ දේවල් මත පළ වෙනවා මම ඔබතුමාගෙන් මේ කතාබහ ආරම්භ කිරීමට ප්‍රවේශයක් හැටියට විමසන්න සූදානම් වෙන්නේ මිනිසුන් අවදානම්කට සූදානමින් ඉන්න ඕනේ යම්සි ආපදාවක් විය හැකි ඔබතුමාලගේ පරිශ්‍රණ වලින් දකින විදිහට ලෝකයට මේ පෘථුවියට ඉතා ඉක්මනින් සිද්ධ විය හැකි ආපදා තත්ත්වයන් මොනවද ඉතා ඉක්මනින් විය හැකි ඒවා කීපයක් අපට මතක් කළොත් ආරම්භය කෙරේට වටේ දැන් හසන්ත දැන් ගොඩක් කට්ටිය අන්තර්ජාලයට ගිහිල්ලා බලනවා ඒ වගේ බලනකොට මේ වගේ ක්‍රම ගොඩාක් වෙන්න ලෝක විනාශයක් වෙන්න පුළුවන් ඒවා තියෙනවා මේව ගැන අපි බය වෙන්න අවශ්‍ය නැහැ දැන් සාමාන්‍යයෙන් ගොඩාක් මේ ඉන්ටර්නෙට් එකේ එහෙම නැත්නම් අන්තර්ජාලය දැක්කම තියෙනවා පෘථිවිය අපේ සෞර ග්‍රහ මණ්ඩලයෙන් විනාශ වෙන්න පුළුවන් මේක ළඟින් යන බ්ලැක් හෝල් එකක් හින්දා එහෙම නැත්නම් අපේ සෞර ග්‍රහ මණ්ඩලේ නැති වෙන්න පුළුවන් මේ ළඟින් යන ස්ට්‍රේ කියන්නේ දඩාවතේ යනා වගේ වෙන තරු ග්‍රහලෝක ඒ වගේ වෙන් ඊට අමතරව අපේ සෞර ග්‍රහ මණ්ඩලේ නැති වෙන්න පුළුවන් ගැමා රේ බර්ස්ට් එකකින් කියන්නේ අපේ ළඟ තියෙන වෙන ඈත් අපේ කිරිසයර තියෙන අපි දිශාවට අක්ෂය තියෙන තරු මේ සුපර්නෝවා එකකින් හරි හයිපර්නෝවා එකකින් හරි පිපිරුවාම එකෙන් එන ගැමා රේ බර්ස්ට් එකට පිලිසිලා යන්න පුළුවන් අපේ ඕසෝන් ලේයර් එක ඒ වගේ ඒවා මේ වගේ ඒවට තියෙන chance එක හරිම අඩුයි probability එක අඩුයි තව එකක් තමයි ළඟදී විද්‍යාඥයෝ කැල්කියුලේට් කරපු එකක් ජුපිටර් වල ඒ කියන්නේ බ්‍රහස්පති ග්‍රහයාගේ බලපෑම නිසා ළඟම තියෙන මර්කරි ග්‍රහයාගේ කක්ෂය මේ කක්ෂය ඒක කක්ෂයෙන් ගැලවිලා යන්න පුළුවන් ගියාම ගැලවිලා යන්න පුළුවන් සමහරට ගැලවිලා ඇවිල්ලා පෘථුවිය හරි සිකුරු ග්‍රහයාගේ වදින්න පුළුවන් මේ වගේම වෙන්න තියෙන chances හරිම අඩුයි සම්භාවිතාව එහෙම නැත්නම් probability එක තියෙන අවුරුදු බිලියන් එක මිලියන් 500කට විතර එකක් තමයි ඉතින් මේවා ගැන අපි දැනගත්තට කමක් නැහැ බය වෙන්න අවශ්‍ය නැහැ පෘථුවියට අපි මිනිස්සුන් හතියට තර්ජනය වෙන්න පුළුවන් ඒවක් තුනක් දල වශයෙන් තියෙනවා විද්‍යාඥයෝ හිතන විදිහට එකක් තමයි ලොකු වසංගත හැදෙන්න පුළුවන් දැන් 13 වෙනි 14 වෙනි 15 වෙනි සතවර්ෂයේ විතර බ්ලැක් ප්ලේග් කියලා කැදිලා යුරෝපයේ ජනගහනය 150ක් විතර නැති වුණා ඒ කියන්නේ ඒ කාලේ විදිහට ලෝකේ හිටපු ජනගහනය 125ක් විතර ඒ වගේ තර්ජනය වෙන්න පුළුවන් තව එකක් තමයි පෘථුවේ ඇතුලේ තියෙන මේ මැග්මා ගෝලෙන් ලොකු වෝල්කනෝස් එන්න උන වෝල්කනෝස් හැමතැනම එනවා මෙගා වෝල්කනෝස් ගිනිකඳු විශාල ගිනිකඳු එක රාශියක් එක ගමන පුපුරලා අහසට ගොඩාක් අළු ගියොත් ඒ අළු අහසේ තියෙන මේ අපේ වායුගෝලයේ තියෙන ස්ට්‍රැටෝස්ෆියරකට ගිහිල්ලා වායුගෝලයේ වටේට මේ අළු ටිකයි දුන් ටිකයි ගියාම අපිට ආලෝකය වැටෙන්නේ එතකොට අපි මේ අර මේ ලොකු වින්ටර් එකකට යන මේ නිරක්ෂයේ තියෙන
රටවල් ඉඳලා. ඒ කියන්නේ අපිට ආලෝකේ වැටෙන්නේ නැහැ. අවුරුදු 300ක ආලෝකේ වැටුනේ නැති වුණොත් ගස් කොළන් මැරලා යනවා. ඊට පස්සේ වර්ෂාව එන එක නැති වෙලා යනවා. ඒ වගේ වෙන්න පුළුවන්. ඒකට සෑහෙන chance එකක් තියෙනවා. අනිත් එක තමයි celestial bodies එහෙම නැත්නම් විශ්වයේ තියෙන ගල් වලින් ඇති වෙන තර්ජනේ. ඒක ගොඩාක් මේ සම්භාවිතාවය වැඩි එකක්. දැන් මේ අපේ ඉරවට යන උල්කාපාත තියෙනවා එක ගොඩාක් තියෙනවා ඒවෙන් 13000ක් විතර ඒවැ කක්ෂ පොළොව වටා යනවා මොකද ඒක අපේ විද්‍යාගාරයෙන් තමයි NASA ආයතනයේ ඒ ප්‍රෝග්‍රෑම් එක කරන්නේ ඒකේ ඉන්න විද්‍යාඥයෝ කියන්නේ 13000ක් විතර මේ වගේ කක්ෂ තියෙනවා ගල් මේ ඇස්ටරොයිඩ් ඒවා ඉරවටේ යන්නේ හැබැයි පෘථිවිය ළඟින් යන්නේ ඒ 13000ම අපිට ප්‍රශ්නයක් නෑ 13000න් 1300 ගානකින් විතර තමයි අපිට අනතුරු වෙන්න තියෙන chance එක වැඩි. ඒ කියන්නේ මේවා තරම කිලෝමීටර් එකකට වැඩිය ලොකුයි. පෘථිවියට සෑහෙන්න ළඟින් යන්න තියෙන chances තියෙනවා. ඒවා කක්ෂ හොයාගන්නත් හරි අමාරුයි. ඒ 1300 ගානෙන් දැන් 800 ගානක අපි කක්ෂ හොයාගෙන තියෙනවා. දැන් මේ වගේ එකක් පෘථිවියට වැටෙන්න තියෙන chance එක අවුරුදු ලක්ෂයකට විතර එකක්. අපි සයිස් එක ටිකක් අඩු කරුවා කිලෝමීටර් භාගයක් විතර කරුවා තවරුදු 50000කට විතර එකක්. දැන් අන්තිමට මේ වගේ වැටිච් එක තමයි ඇමරිකාවේ ඇරිසෝනා ප්‍රාන්තයේ තියෙන මීටියෝ ක්‍රේට් එක. ඒකේ විශ්කම්භය 70%ක් විතර. ඒ වගේ ඒවා වැටෙන්න තියෙන chance එක වැඩි හින්දා අපි ඇත්තටම NASA ආයතනයේ ARM කියලා ප්‍රොජෙක්ට් එකක් පටන් ගත්ත ළඟදී ඒක ARM කියන්නේ ඇක්‍රොනිම් එක කෙටි නම. ඒක දිග නම තමයි ඇස්ටරොයිඩ් රීඩිරෙක්ට් මිෂන්. දැන් එක එක කට්ටිය ඒ කාලේ අදහස් දැම්මා මේ ඇස්ටරොයිඩ් එකකින් එන තර්ජනේ නැති කරන්නේ කොහොමද කියලා. එකක් තමයි ඒකට පරමාණු බෝම්බයක් හයි කරලා පුපුරලා දානවා ඒ වගේ ඒවා. ඇත්ත වශයෙන්ම අපිට කරන්න පුළුවන් ඒවා අපිට මුදලුත් අවශ්‍යයිනේ. අඩු මුදලින් වැඩිම ජයග්‍රහණයක් ලබා ගන්න පුළුවන් විදිය තමයි අපි හිතන විදිහට දැන්ට ඒ වගේ කිලෝමීටර් එකක් වගේ ලොකු ඇස්ටරොයිඩ් එකකට අපි යන යානය සම්බන්ධ කරලා ඒකේ තියෙන රොකට් එක රොකට් පත්තු කරලා මේකේ කක්ෂය ක්‍රමයෙන් හදිස් එක ගමනම නෙමෙයි මේ කක්ෂය ක්‍රමයෙන් ඉතාම සෙමින් කක්ෂය වෙනස් කරලා හඳ වටා යන කක්ෂයකට දාන්න. එතකොට හඳට කඩන් වැටුණාට අපිට ප්‍රශ්නයක් නැහැ. ඒකින් ද අපිට කඩාවටෙන්නේ නැතුව හැබැයි ඊට වඩා විශාල එකක් වුණොත් සැතපුමකට වඩා විශාල සැතපුමකට වැඩිය විශාල ඒවා ඒ කියන්නේ සැතපුම් දෙක තුන තරම් ඒවා අපිට හම්බෙලා නැහැ තාම අපිට ඇත්තටම හම්බෙලා තියෙන්නේ ඔව් හරි කිලෝමීටර් දෙක තුනේ ඒවා අපිට හම්බෙලා තිනා ඊට වැඩිය ලොකු ඒවා තියෙනවා මේ මේවා ගොඩක් එන තැනක් තියෙනවා මේවා ගොඩක් එන්නේ අපි දැන් ඉරෙන් ගත්තාම ඉර ළඟම යන ග්‍රහය මර්කරි එහෙම නැත්නම් බුධ ඊට පස්සේ සිකුරු ඊට පස්සේ අපිට ඇතින් අඟහරු අඟහරුට ඇතින් අපි සාමාන්‍යයෙන් දල වශයෙන් දැනගෙන හිටියේ ඒ කාලේ ඒ මේ අපි කතා කරන්නේ ග්‍රහ ලෝකෙදි තියෙන බ්‍රහස්පති බ්‍රහස්පති අඟහරුයි අතරේ තියෙන ඇස්ටරොයිඩ් බෙල් කියලා එතන තමයි ওই ගල් කෑලි එක කෝටි ගණක් තියෙනවා ඉර වටා යන ඒකට හේතුව තමයි එක්කෝ එතන ඉස්සෙල්ලා ග්‍රහලෝකයක් හැදෙන්න බැරි වෙලා තියෙනවා ජුපිටර් වල බලපෑම හින්දා එහෙම නැත්නම් ග්‍රහලෝකය තිබිලා කැඩිලා ගිහිල්ලා තියෙනවා ඒකේ තියෙන ගල් කෑලි හැප්පෙනකොට සමහර ගල් කෑලි වීසි වෙනවා ඉනර් සෝලර් සිස්ටම් එක කියන්නේ ඇතුලේ සෞර ග්‍රහ මණ්ඩලයේ ඇතුළට ඒවත් තමයි ඉරවටේ කක්ෂ වල යනකොට අපිට තර්ජන එල්ල වෙන්නේ ඒව නැති කරන්න තමයි දැන් මං කිව්වේ අර මේ ඇස්ටරොයිඩ් බෙල්ට් එහෙම නැත්නම් මේ දැන් පොළොවට වැටෙන මේ ඇස්ටරොයිඩ් එන ඇස්ටරොයිඩ් බෙල්ට් එකේ තියෙන ලොකු ගල් කෑලි ඒකේ තියෙන කිලෝමීටර් 47 කිලෝමීටර් 45 වගේ ලොකු ගල් කෑලි තියෙනවා ඒකේ ඊට අමතරව තියෙන සිරස් කියලා ගෝලාකාර ග්‍රහලෝකයක් කියලා අපි කියන්නේ අඟුටු මිටි ග්‍රහලෝකයක් කියලා හැතැම්ම 500ක් විතර විශ්කම්භය තියෙන එකක් ඇත්තනවා අපි NASA ආයතනයේ අපේ ආයතනයෙන් ඒකට සැටලයිට් එකක් ඇරලා අපි ඒක මැප් කරා අපි ඒකේ හොයාගත්ත ඒකේ උත්තර ධ්‍රැවයේ දක්ෂිණ ධ්‍රැවයේ උෂ්ණත්වය අපිට වැඩිය ටිකක් වැඩි අපි ඒක තාම හිතාගන්නේ නැහැ උෂ්ණත්වය වැඩි ඒක ඇතුලේ ලෝදිය තියනවද හැබැයි අපි ගොඩාක් හිතන්නේ ඒකෙන්
පාලෝකය පරාවර්තනය වෙන එක වැඩි කියලා ඒකේ රස්නේ වැඩි වෙන්න ඒ චන්ද්‍රිකාව මේ දවස්වල දැන් බ්‍රහස්පති දෙසට ගමන් කරමින් තියෙනවා ඒකින්ද පෘථිවියට වැටෙන්න තියෙන ආබදා වලින් මට හිතෙන විදිහට ඔය තුන තමයි අපිට වැඩිම මේ තර්ජන තියෙන්නේ වසංගත ලොකු මෙගා වොල්කැනික් ඉරප්ෂන් අනික තමයි මේ කිලෝමීටරයකට හරි ඊට වැඩිය ලොකු ඇස්ටරොයිඩ් එකක් වැටෙන එක නොවේ කියලා කාටවත් කියන්න හැකියාවක් නැහැ ඒක තමයි ලෝක ස්වභාවය ඒක තමයි ඕනෑම අවස්ථාවක විය හැකි තත්ත්වය ඒ කියන්නේ හොයා බලනවා පරිශන කරනවා අනාවැකි පල කරනවා ඒ පල කරපු අනාවැකි සැබෑ වෙච්ච ඒවත් තියෙනවා දැන් අත සික්ලාක් මහත්මයා වගේ කියපු බොහෝ දේවල් සනාත වෙලා තියෙනවානේ හොඳයි අර ඔබතුමා කියෝ විදිහට එකවරම ලෝකය මේ පෘථිවිය දැඩි සීතලකට පත් වුණා එකවරම දැඩි උණුසුමකට පත් වුණා මේ පෘථිවිය ජීවත් වන ජීවීන්ට මනුෂ්‍ය විතරක් නෙමෙයි තවත් සතුන් මේ හැමෝටම ගස්වැල් වලට මොනෝ වෙයිද කියලා කෙනෙකුට එකවරම හිතෙන්ට ඉඳ තියෙනවා දැන් එල් නිනෝ ඔය වගේ දේවල් කියවුනහම මිනිසුන්ට බය වෙන්නේ ඔය වැනි කාරණා නිසා